ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්ුණේ එහි සභාපති පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විද්වතුන් විසින් රටේ පවතින වත්මන් නායකත්වයේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ඇතිවිය හැකි ප්‍රතිපත්තිමය තත්වයන් පිළිබඳව කරුණු පැහැදිලි කළා. මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ආචාර්ය M.Z.M. ආසිම් මහතා විසින් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එළඹෙන ජනවාරි මාසයේ සිට පවතින තත්වයේ යම් සහනදායී වෙනසක් ඇතිවනු ඇති බවයි. මෙහිදී කමිටුවේ අවධානය යොමුනේ ආර්ථික ස්ථායිකරණය ඇති කිරීම සඳහා රුපියල ඩොලරයට සාපේක්ෂව පවත්වා ගැනීම, බදු වැඩි කිරීම, ආනයන සීමා පැනවීම වැනි කරුණු හේතු කොටගෙන ඇතිවන සමාජ පීඩනය පිළිබඳවයි. මේ තත්ත්වයට සාපේක්ෂව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටීම, විරකියාව අධික වීම, දුප්පත්කම වැඩිවීම ආදී කරුණු හේතුවෙන් ඇතිවන සමාජීය ගැටලු පිළිබඳව කමිටුවේ අවධානය යොමු වුණා. එක ප්‍රශ්නයකට විසඳුම් හොයන්න යනකොට තව ප්‍රශ්නවලට බලපෑම ඇති වෙනවා. අද සාකච්ඡාවේ අපි කතා කරේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණාව ගැන. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනකොට ඒ සඳහා කරන යම් යම් පියවරයන් සමහර වෙලාවට වෙන දේවල් වලට බලපාන හැටි ගැන අද මේ කරුණු දැක්වීමේදී පැහැදිලි වුණා. මෙතනදී ඒ ගැන ප්‍රාමාණික අවබෝධයක් දැනුමක් තියෙන රජයේ නිලධාරීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ ඈත් කරපු සමග කරපු සාකච්ඡාව අනුව මං හිතන්නේ ඉදිරි කාලයේ තවදුරටත් කරුණු හොයා ගැනීම, ඒ අවශ්‍ය රජයේ ආයතනවලට යම් කිසි උපදෙස් දීම වගේ දේවල් කරන්න ඉතාමත්ම හොඳ පදනමක් මං හිතන්නේ අද රැස්වීමේදී දමන්න ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා අයවැය යෝජනා ඉදිරිපත් වෙන අවස්ථාවේදී දැනට ආණ්ඩුව විසින් සිදු කරගෙන යන මුල් අරමුදලේ සාකච්ඡාව නිසා කිසියම් ආකාරයකට පීඩාවට පත්වෙන සෑම ශේෂ්ත්‍රයකම දුගැනවිල්ල පිළිබඳවත්, ඒ වගේම ණයස්ථායිකරණයට අවශ්‍ය කරන යෝජනා පිළිබඳවත් යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරන්න, සවිස්තර වාර්තාවක් අපි දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් විවෘත කරනවා. ඒ අතරේ වැදගත්ම දේ අපි හිතනවා අපි තව සතියකින් හමාරකින් පමණ රටේ සියලුම ජනතාවට විවිධ ශේෂ්ත්‍ර පිළිබඳ තමන්ගේ අදහස් පළ කිරීමට හැකි වේදිකාවක්, ඩිජිටල් වේදිකාවක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අපි නුදුරේම එය ඔබ හැමට දැනගන්නට සලස්වනවා.